ආයුබෝවන් හැමතැන YouTube චැනලයට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අද අපි බලාපොරොත්තු වෙනවා ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් දෙයක් අපගේ චැනලය තුලින් ඉදිරිපත් කරන්න මොකද්ද කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන සිමෙන්ති එහෙම නැත්නම් දැනට භාවිතා නොකර පසු ප්‍රයෝජනයට ගන්න කියලා හිතාගෙන තබාගෙන තියෙන සිමෙන්ති ටික කාලයක් යනකොට මේවා ගල් වෙනවා. එහෙම නැත්නම් මේවා කැට බවට පත් වෙනවා. එතකොට මේ සිමෙන්ති වලින් අපි බලාපොරොත්තු වෙන ශක්තිමත් බව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ සිමෙන්ති ඒ ගුණාත්මක භවෙන්න තව බොහෝ කාලයක් තබාගෙන නැවත ප්‍රයෝජනයට ගත හැකි වන පරිදි භාවිතා කරන ආකාරය තමයි අද අපි ඔබට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට කලින් පුංචි ඉල්ලීමක් තියෙනවා. තවමත් ඔබ අපේ චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් අයිකන් එක තියෙන එක ක්ලික් කරලා ඔබට නව වීඩියෝයක් අලුත් වීඩියෝ එකක් එහෙම නැත්නම් ඔබට ප්‍රයෝජනවත් වීඩියෝ එකක් දාපු සැනින් ඔබට ඒක බලා ගන්න පුළුවන් වෙන විදිහට පත් වෙනවා. හරි. මේක කරමු. අපි මුලින්ම කතා කරමු මේ සිමෙන්ති ගල් වෙන්නේ ඇයි කියලා. මේ සිමෙන්ති ගල් වෙන්න හේතුව තමයි මේ සිමෙන්ති වලට ජලය එකතු වීම. ජලය කියන එක අපි ආකාර තුනක් තියෙනවා ඝන ද්‍රව වායු විදිහට. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ද්‍රව ජලය මේකට මිශ්‍ර කරලා තමයි ප්‍රයෝජනයට ගන්නෙ. නමුත් වායු ගෝලයේ විශාල වශයෙන් ජල වාෂ්ප තියෙනවා. මේවා කඩපු සිමෙන්ති කවර වලට එහෙම නැත්නම් සිමෙන්ති කොට්ට වලට ඇතුල් වෙනවා. ඇතුල් වුණාට පස්සේ සිමෙන්ති ප්‍රතික්‍රියා කිරීමෙන් පසු මේවා කැට බවට පත් වෙනවා. ඒ නිසා අපි කරන්න ඕනි හොඳම දේ තමයි මෙම සිමෙන්ති වලට එහෙම නැත්නම් අපේ ගෙවල් වල තබාගෙන තිබෙන පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා තබලා තියෙන සිමෙන්ති වලට ජල වාෂ්ප ඇතුල් වෙන්නේ නැතුව තබා ගන්න එක. මේ සඳහා අපි කළ යුතු වන්නේ දැනට පසුව ප්‍රයෝජනයට ගැනීම සඳහා තබා ඇති සිමෙන්ති පොලිතින් උරවල දමා එහෙමත් නැත්නම් ඉටි උරවල දමා එහි ඇතුලේ ඇති සියලුම වාතය ඉවත් කරලා එහි පොලිතින් උරේ කටින් ඉවත් කරලා හොඳින් තද වෙන්න ගැට ගසා තැබීම. මෙහිදී පොලිතින් කවර දෙකක හෝ තුනක දැමීම වඩාත් හොඳයි. මොකද පොලිතින් කවරවල පුංචි සිදුරු තියෙන්න පුළුවන්. මේ සිදුරු තුලින් නැවතත් ඇතුළට ජල වාෂ්ප ගිහිල්ලා අපි බලාපොරොත්තු වෙන දේ සිද්ධ නොවෙනවා. ඒ නිසා හොඳින් කිසිදු සිදුරක් නැතුයි පොලිතින් කවර කිහිපයක් අරගෙන ඒ තුලට අර සිමෙන්ති ටික දාලා එහි ඇති සියලුම වාතය ඉවත් කරලා හොඳට තද කරලා ගැට ගහලා තියන්න. මේ විදිහට අපි තියලා තිබ්බොත් අපේ සිමෙන්ති තව මාස කීපයකින් වුණා ඒ තිබුණු ගුණාත්මක භවින්ම අපිට ප්‍රයෝජනයට ගත හැකි. ඒ විදිහට අපිට පුළුවන් අපේ සිමෙන්ති ටික තවත් අපතේ යන්නේ නැතුව ඒ වගේම අපේ මුදල් ඉතුරු කරගෙනම අපිට අපි ගෙනල්ලා ඉතුරු වෙච්ච සිමෙන්ති ටිකෙන් නැවත ප්‍රයෝජනය ගන්න. එහෙනම් බොහොම ස්තුතියි මගේ වැඩසටහනට සහභාගී වීම පිළිබඳ. තවත් දිනක මේ වගේ හරවත් වැඩසටහනකින් ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් සමුගන්නවා. ස්තුතියි.